හරි. දෙවන පාඩම තින්හත් කුමාරයෙ කුපන්න. බලන්න. පුරාණ කාලයේදී ඒ කියන්නේ ඈත අතීතයේ දඹදිව කපිල වස්තු නම් නුවරක් තිබුණා. මොකද්ද තිබුණේ? කපිල වස්තු නම් නුවරක්. එතකොට ඒහි රජකම් කළේ සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමාගේ බිසව තමයි මහා මායා දේවිය. කවුද මේ රජ කරේ? සුද්ධෝදන නම් රජතුමා. රජතුමාගේ බිසව මහා මායා දේවිය. එදා ඇසල පොහොය දවසයි. මොන පොයද? ඇසල පොහොය. සාත්‍රි මහා මායා දේවිය නිදා සිටින විට ලස්සන සිහිනයක් දැක්කා. ලස්සන සුදු ඇත්පැටවෙක් එහි තිබුණු රිදී කන්දකින් බැහැගෙන ඇවිල්ලා තුන්වරක්ම කුංචනාද කරලා දේවියගේ කුසට ඇතුල් වුණා. මොකක්ද සිදුනේ? ඇසල පොය දවසක් අපේ මහා මායා දේවිය දැන් ලස්සන සිහිනයක් දකිනවා නේද? සුදු ඇත්පැටවෙක් එහි තිබුණු රිදී කන්දකින් බැහැගෙන ඇවිල්ලා තුන්වරක් කුංචනාද. කුංචනාද කියලා කියන්නේ සද්දෙන්. අර හොඬවැල මෙහෙම උඩට උස්සලා තුන් පාරක් සද්ද කරා. කරලා දේවියගේ උසට ඇතුළු වුණා. පසු දින උදේ දේවිය තමන් දුටු සිහිනය රජතුමාට කිව්වා. රජතුමා බමුණු පඩිවරුන් මාලිගාවට කැඳවලා සිහිනය ගැන විමසුවා. දේවියට පින්බර පුතක උපදින බව පඬිවරු රජතුමාට කිව්වා. හැමෝම වෙන අවධාන නවත්තන පොතට මම කියන තැනට ඇඟිල්ල තියාගන්න. වෙන වෙන ප්‍රශ්න අහන්න එපා. පාඩම කියලා දෙනකොට පාඩම ගැන විතරක් අවධානය දෙන්න. මාස 10ක් ගතවන විට රජතුමා පෙරහැරකින් දේවිය දෙමාපියන් සිටින දේව්දහනුවරට පිටත් කර හැටියා. එතකොට මහා මායා දේවියගේ දෙමාපියන් කියන්නේ අම්මයි තාත්තයි කොහෙද ඉන්නේ? කොහෙද යන්නේ? දේව්දහනුවර. ඉතින් දැන් මේ මහා මායා දේවියට දැන් බබෙක් හම්බෙන්නේ ඉතින් චුටි පුත්‍රයෙක් ලැබෙන්නේ ඉන්නේ. ඉතින් මහා මායා දේවියට යන්න ඕන වුණා තමන්ගේ අම්මා තාත්තා බලන්න. අම්මා තාත්තා ඉන්න නුවරට නේද? ඉතින් බලන්න මල් පිපේ තිබුණ සල්ගසක් දුටු දේවිය ඒ ගස වෙත ගියා. ඒ මොහොතේ මහා මායා දේවියගේ විසයෙන් අපේ බෝසතාණන් වහන්සේ බිහි වුණා. බලන්න ඒ යන අතරමඟ මල් පිපීල තියෙන ලස්සන සල්ලි වෙනක් දැක්කා. මේ සල්ලි වෙන මොකක්ද? ලුම්බිනි සල්ලි වෙන. ඉතින් මේ ලුම්බිනි සල්ලි වෙන දැක්කා. ඊට පස්සේ මහා මායා දේවියට හිතෙන ටික වෙහෙස නිමා ගන්න නේද? චුට්ටක් දැන් ඔයාලා කොහේ හරි ගියාම ගමන් මහන්සියට කොහෙන් හරි නතර වෙනවනේ. ටීචර් එකාරේ හැමුණ වෙලාවෙර මල් පිපුණ නෙළුම් මල්. ඔව් ඉන්නකෝ කියන්නේ. ඊට පස්සේ හේම ටිකක් මහා මායා දේවිය ඔන්න ටිකක් නැවතුණා. නැවතුණාට පස්සේ ඔන්න ගිමන් හරින්න වාඩි වුණාම අපේ මේ බෝසතාණන් වහන්සේ දැන් මෙලොව එළුව එළියදු දකින්න තමයි සැරසෙන්නේ. පොඩි අපහසුතාවක් දැනුණා. කාටද? මහා මායා දේවිය. ඊට පස්සේ මොකද උනේ? අපේ සිදුහත් කුමාරයා නෙළුම් මල් හතක් උඩ ලුම්බිනි සල්ලි වෙන පියවර කබමින් ඉදිරියට ඇවිදගෙන ආවා. මතකද මේ මොනාද කියලා? දැන් පහුගිය එක වසර පාඩම් වල තිබුණා. මොනාද කිව්වේ? මම ලොවට අගවනි ඇඟිල්ලක් කුස්සල දකුණු අතේ නේද? ඇඟිල්ල උස්සල අර ඔයාලා මෙහෙම කියන්නේ දැනගෙන ඉන්න කියලා. රබර ඇඟිල්ලනේ. ඒ අපිටනේ කතා කරන්න බැරි. එතකොට බුදුහාමුදුරු කියන්නේ වෙනස් කෙනෙක් නේද? එතකොට අය හැම දෙයකින්ම උසස්. ඉතින් ඒ කාලේ බුදුහාමුදුරු කෙනෙක් නෙමෙයිනේ. වෙනකෝ. මේ දැන් කතා කරන්නේ සිදුහත් කුමාරයාගෙන්. තාම බුදුහාමුදුරු වෙලා නැහනේ. සිදුහත් කුමාරයා තමයි දැන් මේ නෙළුම් මල් හතක් උඩ පියවර තබමින් ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා කියනවා, මම ලොවට අග වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට සෙටු වෙමි. ඊට පස්සේ මේ මාගේ අන්තිම ඉපදීමයි නැවත ඉපදීමක් නැහැ කියලා නේ. එතකොට අග්ගෝ හමස්මි ලෝකස්ස
චිට්ටෝහමස්මි ලෝකස්ස චිට්ටෝහමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝ මතක නැනේ එක වසර දෙක වසර පොතේ තියෙනවා දැන් වල තුන වසරේ බලන්න දේවදහ නුවර බලා යමින් සිටි පෙරහැර ආපසු හැරුණා විසවත් බෝසත් කුමාරයා වැඩම වාගෙන කිඹුල්වත් නුවරට ආපසු පැමිණියා රජතුමා රටවැසියනු ඉතා සතුටින් පෙරහැර පිළිගත්තා ඒ වෙනුවෙන් කපිල වස්තුපුරයේ උත්සව පැවැතුණා ඔන්න දැන් බලන්න අපේ සිධවත් කුමාරයාගේ නගරේ නැත්තම් ගම කොහෙද කපිල වස්තුපුරය හරිද කපිල වස්තු නුවර තමයි මේ සිධවත් කුමාරයාගේ ගම දැන් මම ඉස්සරින්ම ප්‍රශ්නේ තිබුණා නේද සිධවත් කුමාරයාගේ උපන් ගම ඊළඟට බලන්න ඒ දැන් ආයේ යාලාට යන්න බැරි වුණා තමන්ගේ අම්මා තාත්තා බලන්න මේ මහා මායා දේවියට ආයේ මොකද කරේ රට පෙරහැර කපිල වස්තු නුවරට හරවගෙන ආවා දැන් චූටි චුට්ටුවනි ඉපදිලානේ තියෙන්නේ දැන් හැමෝටම රටට ලෝකවාසී සියලු දෙනාට මොකද හරි සතුටු දවසක් නේද රටවැසියන්ට මේක ගොඩක් සතුටු දවසක් බලන්න ගස් වල මල් පිපුණා මල් බර වී යතුනෙන්නා මුළු ලොව සතුටින් පිරුණා විසක් බොයදා සාදු සාදු හඬ පෙතිරිනි හැමගේ සිත් මහන් කෙරෙමි විනති පුතෙක් ලොවට ලැබුනි විසක් බොයදා කවදද දැන් මේ අපේ සිධවත් කුමාරයා ඉපදුනේ විසක් බොයදා ඒක මගේ කි නෑ මේ බලන්න අර යට ඒකේ දෙව මේක මනකට